අයිබෝන් සියලුම දෙනාට ඉතින් අද කතා කරන්න ලෑස්ති වෙන්නේ කොමාරිකා ගැන. ඉතින් කොමාරිකා ඔකට්ටියට ගෙදර පහසුවෙන්ම හදා ගන්න හැටි සහ තවත් භෝග ගැන කතා කරනවා. ඉතින් කොමාරිකා කියන්නේ ඉතා කෙටි කාලයකදී අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් හොඳ ආර්ථික භෝගයක්. ඉතින් මේ වෙන විට ලංකාවෙන් පිටරටත් කොමාරිකා විශාල වශයෙන් අපනයනය කරනවා. ඉතින් ඒකට විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රූපලාවන්‍ය කටයුතු බොහොමයකට මේක භාවිතා කරනවා කොමාරිකා කොස්මෙටික් සඳහා. ඉතින් ඔය කට්ටියටත් පුළුවන් ගෙදර පොඩි ඉඩක් මේකට අවශ්‍ය වෙන්නේ. ඉච්චර ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. ගෙදර පොඩි ඉඩක වුණත් මල් කොච්චියක වුණත් පොඩි පැකට් එකක වුණත් හදාගන්න පුළුවන් ඒ අවශ්‍ය දැනුම. ඒ හැමදේම කට්ටියට දෙන්න ලෑස්ති. ඉතින් පහලින් කමෙන්ට් කරන්න කමෙන්ට් කරන අයට අපි මේ ගැන තවදුරටත් විස්තර කියන්නම්. ඒ විතරක් නෙමෙයි මේ පැල මේ ගොඩක් මම ගෙදර හදපු ඒවා. ඉතින් මේ තියෙන්නේ ඔය කට්ටියට පේනවා ඇති වම්බටු. ඉතින් එලවලු වවන්න පුළුවන් ඕනම කෙනෙකුට ගෙදර. හරිම ලේසි මේවා වගා කරන්න. ඉතින් නිරන්තරයෙන් අපි හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න නම් අපි ගෙදරම අපි වගා කරගෙන අපි අපේ එදිනදා අපිට අවශ්‍ය එලවලු අපිට සපයා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලට අවශ්‍ය දැනුම දෙන්නම් ඕනම කෙනෙක්. අපේ නම්බර් එකක් තියෙනවා, ඒකත් දාන්නම් පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපිට කතා කරන්න. ඉතින් තව කියන්න ඕනේ කොමාරිකා මම පැල මම ගොඩක් ඔතන තියෙනවා, සල්ලි වලට ගත්තේවා තියෙනවා, සහ මට නිකන් හම්බෙච්චේවා තියෙනවා. මම පැලව කට්ටියට දෙන්න නොමිලේ. ඉතින් මේ දවස්වල නම් පැල නැහැ. ඉතින් මේ තියෙන්නේ මිරිස් වගාව. ඉතින් මේවා පහසුවෙන් ගෙදර වගා කරන්න පුළුවන් දේවල්, පහසුවෙන් කරගන්න පුළුවන් දේවල්. ගොඩක් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඉක්මන් ඵලදායක බලාපොරොත්තු වෙන්න එපා. කාලෙත් එක්ක තමයි හැමදේම ගොඩනගන්නේ. ඉතින් ලේසියෙන් කරන්න පුළුවන් දේවල්. ඉතින් වට්ටිය රෙදිනදා ජීවිතයේ අවශ්‍යම දේ මේවා, අවශ්‍යම දේවල්. ඉතින් ඒ නිසා ගෙදර හදාගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි මේවා හදන්න ලොකු ඉඩම් ඕනේද, ගොඩක් ඉඩ ඕනේද, ගොඩාක් ඉඩ ප්‍රශ්න මේවා කතා කරනවා. ඉඩ කියන එක අවශ්‍යම නෑ. කොමාරිකා හදන්නත් ඉඩ අවශ්‍යම නෑ. ඉතින් තියෙන අපි පරිභෝජනය කරන අපේ පරිභෝජනයට ලබා ගන්න පුළුවන් ප්‍රමාණය තමන්ගේ ගෙවත්තේ, තමන්ගේ නිවසේ ඕනම තැනක පහසුවෙන් වගා කරගන්න පුළුවන්. ඒ නිසා ඉඩ කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. තට්ටු නිවාසයක ඉන්න කෙනෙකුට උනත් පුළුවන් හදන්න. ඒ විස්තර කියන්නම්. ඉතින් මේ තියෙන්නේ මිරිස් වගාව. ඉතින් ඒකත් සාර්ථකව කරලා තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා අපේ වත්තේ හදලා ඉතින් පෙන්වන්න පුළුවන්. ඉතින් ඔකටිය දැකලා නැතුව ඇති මීට කලින් රතු බණ්ඩක්ක. මේ තියෙන්නේ රතු බණ්ඩක්ක. වෙළඳ පොලේ නම් මේවා අඩුයි ගොඩක් වෙලාවට. ඉතින් සමහර වෙළඳ පොළවල ඇති. ඉතින් මේ තියෙන්නේ රතු බණ්ඩක්ක. ඉතින් මේ දේවල් වගා කරන හැටිත් ඒවා කොහොමද පවත්වාගෙන යන විස්තර ඒ දේවල් ගැන අපි දැනුවත් කරන්නම් ඉදිරියට රැඳිලෙන්. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ පල්ලෙහා ඔකටියගේ අදහස් හැම දෙයක්ම දාන්නේ, හැම දෙයකටම අපි උත්තර දෙනවා. මේ තියෙන්නේ පොඩියට පෙවුනට මේ තියෙන්නේ කහ වගාව. ඉතින් ඒකත් සාර්ථකව මේ අස්වැන්නු අරගෙන ඉවරලා ඒ අස්වැන්න නැවත පැල කරගත්ත අවස්ථාවක් තමයි තියෙන්නේ කහ. මේ තියෙන්නේ මිරිස්. මිරිස් වගාව සාර්ථකව කරලා තියෙනවා. ඉතින් මිරිස් හදන්නත් ලේසි. ගොඩක් දෙනෙක් කියනවා මිරිස් හදන්න අමාරුයි, මිරිස් හැදෙන්නේ කියලා. නමුත් අවශ්‍ය නැහැ. මේ හිරුවෙලිය කියන එක මේ හෙලෝලු වගා කරද්දී ගොඩාක්ම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් එච්චර මද වශයෙන් තමයි අවශ්‍ය වෙන. ගොඩාක්ම හිරුවෙලිය අවශ්‍ය නැහැ. ඉතින් ඒකත් සමාජයේ තියෙන වැරදි මතයක්. ඉතින් අනිවාර්යෙන් ජල සම්පාදනය කියන්නේ උදේ හවස වගේ සාමාන්‍ය මේවට වතුර දානවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. වවා ගන්න පුළුවන් ලේසියෙන්ම. මේ මිරිස් කියන දේ වුණත් ලේසියෙන් හදා ගන්න පුළුවන් ගෙදර. ලොකු ප්‍රශ්නයක් නැහැ. වගා කටයුතු සම්බන්ධව සියලුම දැනුම අපිව කට්ටියට දෙන්නම්. පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් සියලුම දේවල් දාන්න. පෘථිවි ආරක්ෂක YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරන්න. වෙනස් අලුත් දේවල් දාපු ගමන් ඔය කට්ටියට බලන්න පුළුවන්. සියලු දෙනාට තෙරුවන් සරණයි.